FM Dharma Seniya. Dharma Shravaneta Pera Budhu Guna Sajjayane Karamu. Namo Tassa Bhagavato Arahato Sabba Dhammesu Appatihata Ñana Charassa දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස අවසරය අපේ හැමදෙරුනේ පංච ඉට්ඨ ධම්ම සූත්‍රයට අනුව අද සජ්ජහායනා කරන්න નિયમિતව තියෙන්නේ යසස ලැබෙන ආකාරය පිළිබඳවයි. ඒ ගැන කියා දෙන්නට ධර්මාසනයට වැඩම කිරීමට ගෞරව සම්ප්‍රයුක්ත ඇරයුම පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. අවසරයි අපේ හැමදෙරුවනේ සාදු සාදු සාදු. එමනම් මේ යසස ලබන වැඩපිළිවෙල අපේට මතකද පිරිත් පොතේ තියෙනවා එක සූත්‍ර දේශනාවක් මිත්තානිසංස කියලා. මිත්තානිසංස නෙමේ මේක සූත්‍ර දේශනාවක් පිරිත් පොතේ තියෙන. ඒ වුණාට මේක ජාතක කතාවක්. මොකද මිත්තානිසංස සූත්‍රයට සම්බන්ධ ජාතක කතාව. එක ගොඩාක් විස්තර තියෙනවා. ජාතක පාලියේ සඳහන් වෙනවා තේමිය ජාතකය කියලා ජාතක කතාවක්. ඔක ජාතක පාලියේ ගොඩක් වෙලාවට සඳහන් කරලා තියෙන තේමිය ජාතකය කියලා නෙමෙයි. ජාතක පොතේ නම සඳහන් කරන්නේ හුඟක් විට මුගපක්ක ජාතකය කියලා. මුගපක්ක හෙවත් තේමිය ජාතකය. ඒ ජාතක කතා දෙකම එකක්. ඒකෙන් විස්තර ගොඩාක් අපිට බලාගන්න හැකියි. තේමිය කුමාරයා කියලා කියන්නේ කවුද? බෝසතාණන් වහන්සේ. එදා රජ්ජුරුවන්ගේ පුතා. රජ්ජුරුවන්ගේ බිසෝවරුන්ට දරුවෝ නැති හින්දා ටිකකටද බිසෝවරු 16000කට දරුවෝ නැහැ. සියලු බිසෝවරුන්ට කිව්වා දරුවෝ ප්‍රාර්ථනා කරන්න කියලා. ලැබුණේ නැහැ. අග්‍රමහේෂිකාවටත් ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඇය තමන් ආරක්ෂා කරන සීලය ආවර්ජනය කරලා දරුවෙක් ප්‍රාර්ථනා කළා. ඇයට දරුවෙක් දෙව්ලොවින් ලැබුණා. දිව්‍ය පුත්‍රෙක් තමයි දරුවා වෙලා ඉන්නේ. මාසයක් විතර ගියහම මෙයාට ජාති ස්මරණ ඥානයක් පහළ වෙනවා මේ දරුවට. මොකද මේ ඥාණයෙන් කියන්නේ? හජකම නම් බාරගන්න එපා. හේතුව මීට කලින් අවුරුදු 20ක් රජ වෙලා ඒකේ විපාක වින්දා අවුරුදු 80000. කොහෙද විපාක වින්දේ? නිරේ. 20ක් රජ වෙලා 80000ක් විපාක වින්දා. දැන් තේමිය කුමාරයා කන් ඇහෙන කෙනෙක් හැටියට කන් ඇහෙන්නේ නැහැ වාගේ ඉන්නවා.
කතා කරන්න පුළුවන් නමුත් බෑ වගේ ඉන්නවා. ඇවිදින්න පුළුවන් නමුත් බෑ වගේ ඉන්නවා. නැගිටින්න පුළුවන් නමුත් නැගිටින්න බෑ වගේ ඉන්නවා. රජ්ජුරුව කරන්න තියෙන වෙදකම් දන්න තරම් ඔක්කොම කළා. ඒ වුණාට සනීප නැහැ. අසනීපයක් තියෙනවද මෙයාට? මොකවත්ම අසනීපයක් නැහැ. හැබැයි ඒ වුණාට ඉන්නේ අසනීපෙන් වාගේ. රජ්ජුරුවන්ට තේරෙනවා කන් ඇහෙන්නේ නැති කෙනෙකුගේ කන තියෙන්නේ මෙහෙම නෙමේ. අම්මටත් ඒක හොඳටම තේරෙනවා. තේරෙනවා වුණාට මෙයා ඉන්නේ කන් ඇහෙන්නේ නැහැ වාගේනේ. මොන තරම් වීරයක් තියෙන්නේ ඇද්ද 16 අවුරුද්දක්. දැන් එක පාරම කවුරු හරි අපි අතරට ඇවිල්ලා එක පාරම හයියෙන් හෙවසියක් ගහන්න පටන් ගත්තොත් කී දෙනෙක් ගැස්සිලා ඒ පැත්ත බලයිද? එහෙමනම් රජ්ජුරුව හිටි ගමන් තූරේ වාදකයෝ ගෙන්නලා කුමාරයා ළඟ එක පාරම පටන් ගන්නවා. විශේෂ පිරිසක් කුමාරයා දිහා බලාගෙන ඉන්නවා මෙයා ගැස්සෙනවද කියලා. දැන් අපි බය වෙලා එක පාරම බලන්නේ. ඒ වගේ මෙයාගේ ගැස්මක් තියෙනවද? ඒක තව පිරිසක් හොඳට පරීක්ෂා කරනවා. කිසිම ගැස්මක් නැහැ. ඒ කියන්නේ සද්ද ඇහුනනන්නේ බය වෙන්නේ. දැන් මෙයාට ඕනේ මට ඇහෙන්නේ නැහැ කියන එක ඔප්පු කරන්නනේ. එහෙනම් කොච්චර සිහියෙන් හිටියද? ඒක අපිට හිතා ගන්නවත් බෑ කොච්චර සිහියෙන් හිටියද කියලා. හිටි ගමන් කනගාව හේවසි ගහනකොට ගැස්සෙන්නේ නැතුව ඉන්නේ. ඒ වයසේ ළමයිනුත් ගෙනත් තියලා මෙයත් ගෙනහිල්ලා තියලා ඇත්තු වෙනවා ඉන්න දිහාට. අනික ළමයි කෑ ගහගෙන දුවනවා මෙයා තියාපු තැන හේමම ඉන්නවා. පින්නතුන් පිළිගන්නවද තනි අවුරුද්දක් පුරාවටම මල මුත්‍රා ගොඩේම තියලා තියෙනවා කිව්වොත් අවුරුද්දක් මල පහ කරලා අවුරුද්දක් මුත්‍රා කරලා මේ දෙකම එකතු වෙලා පල් වෙච්ච තැන මොන තරම් දුර්ගන්ධයක් තියෙන්නේ ඇද්ද? තේමිය කුමාරයා එවන් අසූචි ගොඩක අවුරුද්දක් දුක් විඳා. අවුරුද්ද අත පයවත් හොල්ලන්නේ. පණුව හැදිලා අසූචි ගොඩි. ඇඟ දිගේ පණුව බඩ ගන්නවා. සමහරලාට පණුව විදිනවත් ඇති. ලේ බොනෝ ඇති. කකුලක්වත් හොල්ලනවද? කකුලක්වත් හොල්ලන්නේ. රජ්ජුරුව ඇඟ පුරාම පැණි ගාලා එළියෙන් තිබ්බා. මැස්සු ඇවිල්ලා වහලා පැණි එකතු කරනකොට හරියට රිදවනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් කසනවා. මේ අත උස්සලා යන්තමට කසන තැනක් සූරන්නවත් උත්සාහ කරන්නේ. ඇඳ යටින් ගිනි කබල් තිබ්බා. අවීචියේ ගින්දර මීට වඩා හුඟක් සැරයි කියලා කල්පනා කර කර ඒ ගිනි කබල් වලට මුණ දුන්නා. එහෙම එහෙම දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා තමන්ට උවමනා වුණේ රජකම බාර ගන්න නැතුව ඉන්නමයි. ආන් ඒ නිසා අන්තිමට රජ්ජුරුව නිමිත්ත පාඨකයෝ ආයෙත් ගෙන්නුවා. නිමිත්ත පාඨකයෝ ගෙන්නලා ඇහුවා ඉපදිච්ච කාලේ ඕගොල්ලෝ කිව්ව නේද මහ පුදුම පුණ්‍යවන්තයෙක් ඉපදුනා කියලා. ඇයි බොරු කිව්වේ කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා බාණ්ඩුක නැකතක හැටි. ඒ ඉපදිච්ච නැකතෙන් ඉපදිච්ච අය පුදුම පුණ්‍යවන්තයි කිව්වා. දැන් රජුරන්ට කේන්ති ගිහිල්ලා අහනවා කෝ ඒ පුණ්‍යවන්තකම කියලා. ඒ වෙලාවේ කියනවා මහරජතුමනි ඔබතුමා දරුවෙක් නැති දුකට ප්‍රාර්ථනා කරලානේ දරුවෙක් උපද්දව ගත්තේ. ඉතින් ඒ උපද්දෝපු එක කාලකන්ණියෙක් පෞකාරයෙක් කියලා අපි ඒ වෙලාවේ කිව්වනම් ඔබ වහන්සේට කොච්චර දුක හිතෙනවද? ආන් ඒකයි අපි එහෙම කිව්වේ නැත්තේ. අපි ඒ කාලෙම දන්නවා මේ මහ කාලකන්ණියෙක් කියලා. අපි ඒ කාලෙම දන්නවා මේ මහ පෞකාරයෙක් කියලා. නමුත් කොහොමද ඔබතුමාගේ මූණ බලාගෙන කියන්නේ? තවත් නම් රජතුමනි නොකිය ඉන්න බෑ. මේ කාලකන්ණියේ දරුවා මාලිගාවේ තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඔබ වහන්සේගේ ජීවිතයේ ආශය බොහොම කෙටි කියන එකයි. ඒක ඔබ වහන්සේට බලපානවා. මොකක් හරි කරන්න. අයින් කරලා දාන්න. මාලිගාවේ තියාගන්න එපා කිව්වා. බදකේව ගෙන්නලා කීවා අරන් ගිහිල්ලා අමුසොහනේ වලක් කපලා වලට දාලා ඔළුවට උදළු බන්දෙන් පාරක් ගහලා පස් දාන්න කිව්වා. අවුරුදු 16 හරි ලස්සනයි. වදකේ අරගෙන යනවා. සොහොන් පිටිනියකට ගෙනියන්න ඕනේ.
දෙවියෝ විසින් වදකයාට සොහොන් පිට්ටනියක් පෙන්වුවා. එතන නතර වෙලා මෙයා වල කපනවා. තේමිය කුමාරයා කල්පනා කළා, දැන් ඉතින් නැගිටින්න හොඳ වෙලාවයි. ඒ වුණාට දැන් කී අවුරුද්දක් නැගිටියේ නැද්ද? 16 අවුරුද්දක් නැගිටියේ නැති මට කොන්ද කෙලින් කරන්න පුළුවන්ද? නැගිටලා බැලුවා. මේ අතපය වකුටු කරපු ගමම්මයි 16 අවුරුද්දක්. ඒව දැන් දිග ඇරෙයිද? අත් දෙක දිග ඇරලා බැලුවා, දිග ඇරිය හැකි. ඉඳගෙන බැලුවා, ඉඳගන්නත් පුළුවන්. අන්න එදා ඒ යානාවෙන් බැස්සා, වතකයා ගෙනාවු කරත්තෙන් බැස්සා. කරත්තෙන් බැහැලා කල්පනා කළා, බැරි වෙලාවත් රාජ ආඥාව නිසා මේ වදකයා මට ගහන්න ආවොත් එහෙම මට පුළුවන්ද වදකයාව මෙල්ල කරන්න? ආන් ඒ කාරණාව බලන්න තමන්ගේ ශක්තිය පරීක්ෂා කරන්න තමන් අරගෙන ආපු රතය උස්සලා බැලුවා. එක පැත්තක්. ඒක හරියට නිකන් බොල්ලියක් උස්සනවා වගේ. කායික ශක්තිය උපරිමයි. දැන් එතකොට වදකයා පොරබදන්න ආවොත් පොරබදන්නත් පුළුවන්. ඊට පස්සේ කල්පනා කළා, මට අද හොඳට සැරසෙන්න තිබුණා නම් හොඳයි. සක්‍ර දේවේන්ද්‍ර විශ්වකර්ම දිව්‍ය පුත්‍රයවල දෙවි රජෙක් වගේ සැරසුවා. වදකයා ගාවට ගිහිල්ලා කතා කළා. කරුණු කාරණා කීවා. වදකයා බොහෝම ඇවටිලි කළා ගෙදර යන්න. වදකයාට කිව්ව නෑ, මං ගෙදර යන්න නම් මෙච්චර කල් දුක් විඳින්න ඕනේ නෑ. අම්මට හිතාතරයි කියන්න මං වනාන්තරගත වුණා කියලා. බෝසතාණන් වහන්සේ වනාන්තරගත වුණා. වනාන්තරගත වෙලා සක් දෙවිඳු විසින්ම හදලා දුන්න පන්සල, ඒ පන්සලේ බණ භාවනා කර කර හිටියා. අන්තිමට තාත්තා ඇතුළු පිරිසත් ඔක්කොම ඇවිල්ලා පැවිදි වෙනවා. එතකොට මේ දෙවියෝ සලකපු හැටි, දරිතෝවා පබ්බ තාතෝවා රුක්කාතෝ පතිතෝ නරෝ, පර්වතයකින් වැටුණත් ගහකින් වැටුණත් චුතෝ පතිට්ටං ලබදී, ඒ වැටෙන තැනින් චුත වෙච්ච තැන ඉඳලා බිමට පතිත වෙන තා මිනිස්සුන්ගේ රැකවරණේ හම්බුනේ නැත්නම් අනිවාර්යයෙන්ම දෙවියෝ රකින්නවා. වැටෙන්න දෙන්නේ දෙවියන්ගේ රැකවරණේ හම්බ වුණේ නැත්නම් නාගලෝකෙන් හරි ඇවිල්ලා රකින්නවා. රැකවරණේ හැදුවා. එතකොට මිත්තානිසංස සූත්‍රයේ සඳහන් කළේ මිත්‍රයන්ට එරෙහි නොවීම නිසා අපිට මොනතරම් යසසක් කීර්තියක් ප්‍රශංසාවක් හම්බ වෙනවද? පුළුවන් තරම් මිත්‍රයන්ට එරෙහි නොවී කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනේ. එනිසා කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරලම තියෙන්න ඕනේ. එතකොට අපි මේ සඳහන් කළේ යසස කීර්තිය ලැබෙන හැටි. ඒක ඊට ධම්ම සූත්‍රයේ 4 වෙනි කාරණාව. වෙනතුනි අද මේ ඊට ධම්ම සූත්‍රය ඇසුරු කරගෙන අපි සිදු කරන 5 වෙනි ධර්ම දේශනාව. 4 වෙනි කාරණාව දක්වා අපි සාකච්ඡා කළා යසස. එහෙනම් 5 වෙනි කාරණාව මොකද්ද? 5 වෙනි කාරණාව ස්වර්ග සම්පත්තිය. මිනිසු ඉතාම කැමති දිව්‍ය ලෝකයන්ට. ස්වර්ග සම්පත්තියනේ. කවුරුවත් දෙව්ලොව යන්න අකමැතිද? දෙව්ලොව යන්න අපි හැමෝම කැමති. ඒ වුණාට දෙව්ලොව උපදීවා කියලා ප්‍රාර්ථනා කළාට උපදිනවද? එහෙනම් දෙව්ලොව යන්නේ කොහොමද? මේ ස්වර්ග සම්පත්තිය ලබන්න හේතු වෙන සුවිශේෂී කාරණා 5ක් තියෙනවා. එකක් ශ්‍රද්ධාව, ඊළඟට සීලය, ඊළඟට ශ්‍රුතය, ඊළඟට ත්‍යාගය, ඊළඟට ප්‍රඥාව. මේ පහට මොනවද කියන්නේ? පංච ධර්ම කියලා මේවට කියනවා. මේ පංච ධර්මයේ පූර්ණේ කරගන්න ඕනේ මේ කාරණාව සම්පූර්ණ කරන්න නම්. ශ්‍රද්ධාව මොකද්ද? එතකොට මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනරුවන් පිළිබඳව තියෙන අප්‍රමාණ ප්‍රසාදය, පැහැදීම, අවබෝධය, විශ්වාසය. මේ බොහෝ කරුණුවලින් අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. ශ්‍රද්ධාව නිසා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? කෙනෙක් සිල් රකින්නවා. මොකක් නිසාද සිල් රකින්නේ? ශ්‍රද්ධාව හින්දායි සිල් රකින්නේ. අපි පන්සිල් ආරක්ෂා කරන්නේ ශ්‍රද්ධාව නිසා. එතකොට පන්සිල් වලට ඉහළ තියෙන විකාල භෝජනයේ ඉඳලා අනික් සිල් පද ආරක්ෂා කරන්නේ ශ්‍රද්ධාව නිසා. බුදුරජාණන් වහන්සේ විසින්
මට මේ දේවල් කරන්න එපා කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ එපා කියපු නිසා මම මේ ශික්ෂාපදය උල්ලංඝනය කරන්නේ නැහැ. එහෙමනම් රාත්‍රියට ආහාර ගන්න උවමනාව තිබුණත් රාත්‍රියට ආහාර නොගෙන සිල් ගුණම පූර්ණේ කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති ගෞරවයේ ශ්‍රද්ධාව නිසා. ඊළඟට පින්නතුනි, මේ ශ්‍රද්ධාව තියෙන කෙනා සිල් ආරක්ෂා කරනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා කොහොමත් ඉසරණ සරණ යනවා. මේ ශ්‍රද්ධාව වැඩෙන්න අප්‍රමාදය අවශ්‍යයි. ශ්‍රද්ධාව ආදී මේ ගුණධර්ම පහම දිනු කරන්න වෙන්නේ අප්‍රමාදයේ මත පිහිටලා. ප්‍රමාදී පුද්ගලයෙකුට පුළුවන් දේවල් කරන්න. ප්‍රමාදී පුද්ගලයෙකුට කවදාවත් මෙව කරන්න බෑ. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය. මොකද්ද මේ ශ්‍රුත කියලා කිව්වේ? ශ්‍රුතය කියලා කියන්නේ හොඳට බණ අහනවා කියන එකයි ශ්‍රුත. මනාව සද්ධර්ම ශ්‍රවණය කිරීම කොච්චර වටිනවද? අපේ බුදුරජාණන් වහන්සේ සෝතානුදත සූත්‍රයේ දේශනා කොට වදාළේ, මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න බැරි වුණොත් දෙව්ලොව ගිහිල්ලා හරි මගඵල ලබන්න පුළුවන් වැඩපිළිවෙලක් එළඹෙන්නේ මනාව සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින්. එහෙම කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව හින්දම තමයි. එහෙනම් ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරන්න අප්‍රමාදයක් අවශ්‍යයි. දැන් එහෙනම් මේ බණහන පිරිස බොහොම අප්‍රමාදී. අපි හැමෝටම නොයෙක් කටයුතු තියෙනවා. ඒක ලොකු වීරියක්, ඒක විශාලතම අප්‍රමාදී බවක්. අපේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම පින්කම, සියලුම පින්කම් අභිභවනය කළ ලොකුම පින්කමට මොකද්ද කියන්නේ? අප්‍රමාදී කියලා. මිනිසුන් අතර ඊටාම උතුම් කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමනම් අප්‍රමාදේ ඒ තරම්ම උතුම්. අප්‍රමාදීව කටයුතු කිරීම, උට්ටාන වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ අප්‍රමාදී වෙන්න. මොකද මේ උට්ටාන වීරිය කියලා කියන්නේ? ගොඩක් උත්සාහ කරන්න ඕනේ. අනික හැම දෙයක්ම වගේ මනා වූ නැගී සිටීමක් තියෙන්න ඕනේ. සමහර කෙනෙකුට නිින්ද ගියාම කී පාරක් නම් ඇහැරවන්න ඕනේ. නිින්දෙන් අවදි වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ අපිට නිදියන්න ඕනේ කොහොමද කියන කාරණාවත් දේශනා කරලා තියෙනවා. වීර්‍යවන්ත පුජ්‍යලයාට නම් පැය 4ක් නිදාගත්තාම හොඳටම ඇති කියලා සඳහන් කළා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ පැය 4ක් සැතපිච්චාම හොඳටම ඇති කියලා. එහෙම සඳහන් කළේ රාත්‍රියේ 10ට සැතපෙන්න කියලා. පාන්දර 2ට අවදි වෙන්න කියලා. පැය 4ක් නිදාගත්තාම හොඳටම ඇති කියලා කිව්වේ හොඳට සිහිය ප්‍රඥාව තියෙන අයට. සුවදායක නිින්දක් ලැබිච්ච කෙනෙකුට ඒ නිින්ද ප්‍රමාණවත්. හැබැයි නිින්ද සුවදායක නැත්තම් ඒ නිින්ද ප්‍රමාණවත් මදි වෙන්න පුළුවන්. සුවදායක නිින්දකදී මොනවද අපට අත්විඳින්න ලැබෙන්නේ? සුවදායක නිින්දක් තියෙන කෙනෙක් එහාට මෙහාට පෙරලෙන්නේ නැහැ. කෙන්දිරි ගන්නෙ නැහැ. හීනෙන් කතා කරන්නේ නැහැ. හීන පේන්නෙත් නැහැ. සුවදායක නිින්දක් තියෙනකොට. මේ සුවදායක නිින්දක් නැතිකොට තමයි මේ විකාර දේවල් බොහොමයක් දකින්න ලැබෙන්නේ. එහෙම වුණොත් නම් පැය 4ම අදි වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මනා සුවදායක නිින්දක් තියෙන කෙනෙකුට පැය 4ක් සැතපුනහම හොඳටම ප්‍රමාණවත්. එහෙමනම් නිසි වේලාවට අවදි වෙන්න ඕනේ. මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා ඉන්නේ නිින්දෙම්ම කාලේ ගත කරන්න නෙවෙයි ඉන්නේ. අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න ඕනේ. ඒකටයි මෙහාට ආවේ. වැඩියෙන් ಗುಣධර්ම ලැබෙන වැඩ තමයි කරන්න ඕනේ. ಗುಣධර්ම ආරක්ෂා වෙන වැඩයි අපි කරන්න ඕනේ. වැඩි වැඩියෙන් කරගන්න වෙන්නේ කුසල ධර්මයන්. කත්තබ්බං කුසලම් බහු. උපන්නා වූ සත්‍යයා විසින් බොහෝ කුසල් රැස් කරන්න ඕනේ. එහෙමනම් දවසකට පැය 8ක් 10ක් සැතපීලා නම් මේ කියන තැනට යන්න හරි අමාරුයි. මේක සැතපීලා කියලා කියහම නිකන් ස්වාමින් වහන්සේලා ගැන විතරක් හිතනවාද? ඒක සිංහල භාෂාවේ තියෙන ලස්සන. සැතපෙනවා කියන වචනයක් පාලි භාෂාවේ නෑ.
වඩිනවා කියලා වචනයක් පාලි භාෂාවේ නැහැ. වළඳනවා කියලා වචනයක් පාලි භාෂාවේ නැහැ. එහෙමනම් මේ ලෝකේ තියෙන වෙන කිසිම භාෂාවක තියෙනවද වළඳනවා කියලා වචනය, සැතපෙනවා කියලා වචනය? නැහැ. ඒ සිංහල භාෂාවේ විතරයි තියෙන්නේ. ඒක තමයි සිංහල භාෂාවේ තියෙන අපූර්වත්වය, ගෞරවණීය භාවය. ස්වාමින් වහන්සේ නම වඩිනවා. ඒ ගමන තුළ පුදුම සංසුන්කමක් තියෙනවා. දකින්න කෙනාට ප්‍රිය උපදිනවා. ධර්මාශෝක මහරජුරු 7 අවුරුදු වයසේ පුංචි හාමුදුරු කෙනෙකුගේ ගමන දැකලා තමයි මුළු ජීවිතේම වෙනස් වුනේ. ආන් වඩිනවා. හුඟාක් ඈත බලන්නෙත් නැහැ. ඉතාම ළඟ බලන්නෙත් නැහැ. වටපිට බලන්නෙත් නැහැ. එක අරමුණක් ඔස්සේ බලාගෙන තමන් ඉදිරියට ගමන් කරනවා. ඒක ඉතාම හිමින් වඩින්නෙත් නැහැ. ඉතාම හයියෙන් ගමන් කරන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රමාණයෙන් ගමන් කරනවා. එහෙමනම් ඔය ගමන අපි හැමෝටම පුරුදු කරන්න පුළුවන්. වළඳනවා කියන එක අපි හැමෝටම කරන්න පුළුවන් ගිහි පැවිදි දෙගොල්ලටම. හැබැයි වළඳනවා කියලා කියන්නේ සිහියෙන් ආහාර ගන්නවට. ඒකටයි වළඳනවා. දැන් අපි ගිහි පින්වතුන් වුණත් සිල් ගත්ත දවසට අපි කියන්නේ උපාසක පිරිස දන් වළඳනවා කියලා. ගෙදර ඉන්නකොට කියන්නේ, ගෙදර ඉන්නකොට කියන්නේ නැහැ. අම්මා වළඳනවා, තාත්තා වළඳනවා, අපි එහෙම කියන්නේ, එහෙම කියන්නේ නැහැ. ඇයි එහෙනම් සිල් ගත්ත දවසට විතරක් වළඳනවා කිව්වේ? එදාට පුදුම සංයමයක, හික්මීමක ඉන්න පිරිසක්. හරි සංවරව තමයි ආහාර ගන්න. දැන් අපි සංවරව ආහාර ගන්න ඕනේ සිල් ගත්ත දවසට විතරද? හැමදාම සංවරව තමයි ආහාර ගන්න ඕනේ. හැමදාම සංවරයි නම් හැමදාම වළඳනවා කිව්වා කියලා වරදක් නැහැ. ගමනේ සංවර බව හැමදාම එහෙමනම් වඩිනවා කියලා කීවට වරදක් නැහැ. එහෙමනම් හැමෝම ඉතාම සිහියෙන් නම් නිදාගන්නේ. සිහිය ඇතුව නම්, සිහිය පිහිටවල නම් ඒකට සැතපෙනවා කියලා කිව්වා කියලා වරදක් නැහැ. ආන් ඒ නිසා භාගිතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? මේ ජීවිතයේ අඩුවෙන් නිදියන්න, අපාය බය නිරන්තරයෙන් මෙනෙහි කරන්න, වැඩි වැඩියෙන් කුසල් සඳහා වීරිය වඩන්න. අපිට අපාය කියලා කිව්වටත් ඒක වචනයක් විතරයි කියලා අපි කලින් දේශනාවකත් සඳහන් කළා. දැන් අපිට නිවන කියලා කිව්වට නිවන වචනයක් විතරයි. අපි දන්නවද මේ නිවන මොකද්ද කියලා? අපි දන්නවද ඒකේ කොච්චර සැපයක් තියෙනවද කියලා? ඒ හින්දා නේද වර්තමානයේ සමහර අය නිවන් දකින්නට අකමැති. නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ, ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ නිවන කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි නිවන කියන්නේ ආය උපදින්නේ නැති තැනක් කියලා කියහම නිවන් ප්‍රාර්ථනා කරන්න පොඩි අකමැත්තක් තියෙනවා. උපදින්නේ නැත්තම් කැමති නැහැ. කොච්චර දුක් විඳද්දත් කමන්නේ, උපදින්න ඕනේ වාගේ තමයි කල්පනාව. ඒ නිවන ගැන දන්නේ නැති හින්දා ඔබත් මමත් මේ දේශනාව කර කර, දේශනාව ශ්‍රවණය කර කර ඉන්නවා. දැන් නිවන් දකින්න යන්න කැමතියි නැගිටින්න කියලා කිව්වොත් කීයෙන් කී දෙනෙක් ඉඳීද? අපිට වැඩ තව ගොඩක් තියෙනවා. ගෙදර ගිහිල්ලා එන්න ඕනේ, කියලා එන්න ඕනේ, ළමයිට මතක් කරලා එන්න ඕනේ, යතුරු දීලා එන්න ඕනේ, බැංකු පොත දීලා එන්න ඕනේ. අපිට තව ගොඩාක් වැඩ තියෙනවා. එහෙමනම් දැම්මම යන්න ලෑස්ති. හැබැයි හරියටම නිවන දන්නවනම්, නිවන හරියටම දන්නවනම් දැන් යන් කිව්වොත් දැන් යනවා. ආන් ඒ හින්දා නිවන කියන්නේ අපිට තාම වචනයක් විතරයි. හැබැයි නිවන හරියටම දන්නේ කවුද? නිවන හරියටම දන්නවා සෝවාන් වෙච්ච කෙනා. දැන් සමහර කෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ, මම සෝවාන් වුණාද කියලා දන්නේ නැහැ. ඒ හින්දා අහනවා මේ කොහොමද සෝවාන් කියලා අපි අඳුරගන්නේ කියලා. සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා මම සෝවාන්ද කියලා බලන්න කියලා පේන කෙනෙක් කෙනාගෙන් ඇහුවට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් අංජනන් එළියකින් බැලුවට හරියන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා දන්නවා තමන් සෝවාන්ද නැද්ද කියලා. ඒක අනුන්ගෙන් අහන්න යන්නේ නැහැ. ඒ හින්දා හුඟක් අය සමහරලාට හිතනවා අපිත් සෝවාන් වෙලා ඇති කියලා. මොකද සමාජය එහෙමයි හම්බෙනවා. ඒගොල්ලෝ දන්නේ මේ සෝවාන් ආරි මාර්ගය කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම තමන් සෝවාන්ද කියලා අඳුරගන්න එහෙනම් මොනවද අපි ගාව තියෙන්නේ? සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන 5ක් පහළ වෙනවා.
හොඳට මතක තියාගන්න එතකොට අනුන්ගෙන් අහන්න වෙන්නේ නෑ මම සෝවාන්ද කියලා. ප්‍රතිවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. පළවෙනි ප්‍රතිවේක්ෂා ඥානය මාර්ගසිත සෝවාන් මාර්ගය මේක තමයි සෝවාන් මාර්ගය කියන්නේ කියලා මාර්ගසිත හඳුනගන්නවා. දෙවනි ප්‍රතිවේක්ෂා ඥානය තමයි මේ තමයි ඵලසිත සෝවාන් ඵලසිත මේකයි කියලා අඳුරගන්නවා. එතකොට මාර්ගයක් දන්නවා ඵලයක් දන්නවා. පින්නතිනි තුන්වෙනි කාරණාව තමයි අපිට වචනයක් විතරක් වෙච්ච නිවන අපිට වැටහෙනවට වඩා හොඳටම නිවන කියන්නේ මෙන්න මේකටයි කියලා වැටහෙනවා. ඒක තුන්වෙනි ප්‍රතිවේක්ෂා ඥානය. හතරවෙනි ප්‍රතිවේක්ෂා ඥානය මා විසින් ප්‍රහීණය කරපු කෙලෙස් මෙච්චරයි කියලා දැනගන්නවා. කොච්චරක් කෙලෙස් ප්‍රහීණය කරලද? සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විතිකිච්ඡා. හැබැයි සෝවාන් ආර්යයන් වහන්සේට මේක වැටහෙන්නේ අපි ඔය කියපු නන්තුනෙන්ද? ඔය නන්තුනෙන් වැටහෙන්නේ නැහැ. මෙන්න මේ ජාතියේ කෙලෙස් මගේ ප්‍රහීණය වෙලා තියෙනවා. මේ නන්නන් වශයෙන් වැටහෙන්නේ නැහැ. එනං සක්කාය දිට්ඨිය නැහැ, සීලබ්බත පරාමාස නැහැ, විතිකිච්ඡාව කියන මොනවද මේ විතිකිච්ඡාව? බුද්ධාදී යටතැන පිළිබඳව තියෙන සැකය. මේ වෙන වෙන දේවල් ගැන නෙමෙයි සඳහන් කළේ. බුද්ධාදී යටතැන පිළිබඳව සැකයක් නැහැ. ඒ තමයි ප්‍රහීණය වෙච්ච කෙලෙස්. දැන් තමන් හොඳටම දන්නවා මේ කෙලෙස් ටික ප්‍රහීණය වෙලයි තියෙන්නේ. පස්වෙනි කාරණාව තව ප්‍රහීන වෙන්න කොච්චර කෙලස් තියෙනවද? මෙච්චර ප්‍රහීනයි තව කොච්චර ප්‍රහීන කරන්න තියෙනවද කියලා ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා. ඕන් ওই ඥාන පහ පහළ වෙනවා. එතකොට සෝවාන්ද නැද්ද කියලා කාගින්වත් අහන්න වෙන්නේ නැහැ. සකදාගාමින් වහන්සේටත් ওই ප්‍රතිවේක්ෂා ඥාන පහ ওই විදිහටම පහළ වෙනවා. සකදාගාමි මාර්ගය දන්නවා, සකදාගාමි ඵලය දන්නවා. ඊළඟට නිවන මොකද්ද කියලා දන්නවා, ප්‍රහීණේ වෙච්ච කෙලෙස් දන්නවා, ප්‍රහීණේ වෙන්න තව කොච්චර කෙලෙස් තියෙනවද කියලා දැනගන්නවා. අනාගාමීන් වහන්සේටත් ওই පහම පහළ වෙනවා. රහතන් වහන්සේටත් ওই පහම පහළ වෙනවද? රහතන් වහන්සේට පහළ වෙන්නේ ප්‍රතිවේක්ෂා ඥාන හතරයි. ඒ රහතන් වහන්සේට පහක් පහළ වෙන්නේ නැත්තේ ඉතුරු වෙච්ච කෙලෙස් ප්‍රමාණයක් නැහැ. ප්‍රහීණය කරපු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා, ඉතුරු වෙච්ච කෙලෙස් ප්‍රමාණයක් නැහැ. රහතන් වහන්සේට පහළ වෙන්නේ ප්‍රත්‍යක්ෂා ඥාන හතරයි. දැන් එහෙනම් ওই ඥාන පහ තියෙනවා නම් තමන් සෝවාන්ද කියලා කවුරුවගෙන්වත් අහන්න ඕනේද? සැකෙන් ඉන්න ඕනේද? ඕනෙත් නැහැ. ওই කාරණාව දැනගත්තාම හොඳයි. අහෝසි වෙච්ච කර්ම, අහෝසි කරපු කර්ම කියලා එහෙම જાතියක් තියෙනවද? අහෝසි වෙන කර්ම නිකන් නම් අහෝසි වෙන්නේ නැහැ. හැබැයි සෝවාන් වුණාට පස්සේ නම් අහෝසි වෙන ප්‍රමාණයේ සීමාවක් නැහැ. මොකද සතර අපායට යන්නේ නැහැ කවදාවත්. නැවත සතර අපායට යන්න හේතු වෙන කර්ම රැස් කරන්නෙත් නැහැ. පෙර සංසාරේ කඳුමුදුන් වාගේ නිරේට ගෙනියන්නේ මූලික වෙච්ච එකම පාප කර්මයේ සංසාරේ කෝටි ප්‍රකෝටි ගණන් ආත්මෝලින් කරපුවා තියෙනවා. නමුත් ඒකටවත් දැන් විපාක දෙන්න බෑ. ඔන්න එතන තමයි කර්ම අහෝසි කිරීම හරියටම වෙලා තියෙනවා. මේ කය පවතින තාක්කල් කයට ඇති වෙන ලෙඩ ඇති වෙනවා. දෙව්ලෝ මනුලව නැවත නැවත ප්‍රතිසන්දි ගනිමින් කෙසේ හෝ ආත්මහතක් තියෙනවා. සෝවාන් වුණාට පස්සේ ඒ ආත්මහතම නිදාගෙන ගත කෙරුවත් සතර පායට යන්නේ කරුමයක් එන්නේ නැහැ. හත්වෙනි ආත්මයේ අකුණක් පුපුරලා හරි හදිස්සියේ මරණයටපත් වුනොත් ඒක පිරිනුවම් පෑමක්මයි. නතේ භවං අට්ඨමං ආදියන්ති, අටවෙනි භවයක් ඇත්තෙම නැහැ. එනම් මේ සෝවාන් ඵලය මොන තරම් උතුම්ද කියන කාරණාව එතන සිහිපත් කරන්න. ඔය කොතෙන්ට යන්නත් අප්‍රමාදී භව අත්‍යවශ්‍යයි. අප්‍රමාදී අයම තමයි ওই තැන් වලට ගියේ. එමුනා ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ. සීල් රකින්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව නිසා. ශ්‍රුතය තියෙන්න ඕනේ, බණ අහන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව නිසා. ත්‍යාගය දන් දෙන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව නිසා. හැබැයි හැම කාරණාවක් එක්කම අප්‍රමාදී බව අවශ්‍යයි. ඊළඟට ප්‍රඥා, උතුම් වූ ප්‍රඥාව කරා ගමන් කරන්න මේ කාරණා මූලිකව සම්පූර්ණ කරගන්න ඕනේ.
මේ සම්පatti පහ තමා තුළ උපදවා ගන්න යම් කෙනෙකුට පුළුවන් නම් සඳහන් කළා මේ පංච ධර්ම සහිතව යමෙක් ප්‍රාර්ථනාවක් කරන්නේ නම් ඒකෙන් යම් ප්‍රමාණයක් මේ ලෝකේ විපාක දෙනවා මැරිච්ච ගමන් එතන ඉඳලා සංසාරේ කොයි තරම්ද ප්‍රාර්ථනා කරපු ප්‍රමාණයට කරපු පින්කමේ හැටියට ඒක දිගින් දිගටම විපාක දෙනවා මේ ජීවිතේට යම් ප්‍රමාණයක් විපාක දෙනවා එතන ඉඳලා මේ කරපු දේවල් දිගට දිගට අඩු නැතුව විපාක දෙන්න පටන් ගන්නවා ඒකයි කුසලයාගේ තියෙන වටිනකම ආන් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට කාරණාවක් ආයුං වන්නං යසං කිත්තිං සග්ගං උච්චා කුලීනතං රතියෝ පත්තයා තේන උලාරා අපරාපරා අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා ආයුං වන්නං යසං කිත්තිං ආයුෂේ වර්ණේ යසස කීර්තිය සග්ගං උච්චා කුලීනතං ස්වර්ග සම්පත්තිය උච්චා කුලීනතං උසස් කුලයක ඉපදීම රතියෝ පත්තයා තේන උලාරා අපරාපරා අප්පමාදං උච්චා කුලීනතං ස්වර්ග සම්පත්තිය උච්චා කුලීනතං උසස් කුලයක ඉපදීම රතියෝ පත්තයා තේන උලාරා අපරාපරා අප්පමාදං අයි දෙකම ලබා ගන්නවා එහෙමනම් මේ අර්ථ දෙක මේ ජීවිතයේ යම් දිනුවක් ලබනවද පසු ජීවිතයක ලබන යම් දිනුවක් තියනවද ඒ දෙකම ලබනවා මේ ජීවිතයේ යම් දිනුවක් තියනවද ඒකට කියවා මෙලව සැප පසු ජීවිතයක යම් දිනුවක් ලබනවද ඒකට කියවා පරලෝ සැප මේ ජීවිතයෙන් පස්සේ ලබන සැපයක් තියනවනම් ඒක එහෙමනම් මේ අර්ථ දෙකම මුදුන්පත් කරගන්නවා මේ පංච ධර්මයන් අනුව කටයුතු කරලා ප්‍රාර්ථනා කරන අය කියන බවයි සිහිපත් කළේ ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ ජීවිතේ අපිට යම් අඩුපාඩුවක් තියෙනවනම් හැමෝටම අඩුපාඩු තියෙනවා මම ඇතුළු සියලු දෙනාම අපිට තියෙන අහවල් අඩුපාඩුව නිසා පසුතැවෙන අය මොකක් හරි පසුතැවෙන අඩුපාඩුවක් අපිට තියෙනවා ඇයි ඒ පසුතැවෙන අඩුපාඩුවක් තියෙන්නේ කියන කාරණාවට මෙතන උත්තරයක් සපේනවා ඒ පෙර ජීවිතයක ඒ අඩුපාඩුව ලබන්ඩ සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරුණු පූර්ණේ කරලා නැති හින්දා කියලා අද වේදනාවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඒ වෙන මොකක්වත් නෙමෙයි ඒක පෙර පවක් කියලා සඳහන් කළා ඒ අඩුපාඩුව පෙර පවක් එහෙනම් මේ ජීවිතයේ උත්සාහ කරන්න ඕනේ ආන් ඒ වාගේ පවක් තියෙනවා නම් ඒක සම්පූර්ණ කරන්න. අද තියෙනවා නම් අඩුපාඩුවක් ඒ අඩුපාඩුව පූර්ණේ කරගන්න අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්න. තියෙනවා නම් පවක් ඒක නැති කරගන්න ඕනේ අඩුපාඩුව පූර්ණේ කරන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට සඳහන් කළා ඊළඟ ජීවිතවල ඒ එහෙම නොවෙන්න අපි ඊටාම උනන්දුවෙන් කටයුතු කරන්න අවශ්‍යයි කියලා. පින්නතුනේ මේ කාරණාවේ අවසානයේ සඳහන් කළා අපිට වඩා උසස් ජීවිත ගත කරන අය දිහා බලලා කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා. අපිට වඩා උසස් ජීවිත ගත කරන අය දිහා බලලා කවදාවත් සාප කරන්න එපා. අපිට වඩා උසස් ජීවිත ගත කරන අය දිහා බලලා කවදාවත් ඒගොල්ලන්ගේ ජීවිත විනාශ වෙන්නේ නොඑක් වෙනත් උපක්‍රම යොදන්න එපා. මොකද අද සාප කරලා අද ඊර්ෂ්‍යා කරලා අපිට කවදාවත් ඒගොල්ලන්ගේ දියුණුව නැති කරන්න බෑ. හේතුව ඒ දියුණුව සැලසෙන්න අවශ්‍ය දේවල් ඒගොල්ලෝ සම්පූර්ණ කරලා තියෙන්නේ පෙර දවසකයි. අපිට පුළුවන් ව්‍යාපාරයට ගිනි තියලා දාන්න. නමුත් හැබැයි ඒ පුද්ගලයා වැඩි කල නොයා ආපහු ව්‍යාපාරේ ගොඩනගනවා. ඒ ගොඩනගන්නේ මොකද පෙර පින් තාම තියෙනවා එයා නැති කරන්න එයා විනාශ කරන්න හරි අමාරුයි. ඒ නිසා ඊර්ෂ්‍යා කරන්න ගිහිල්ලා වෛර කරන්න ගිහිල්ලා වෙන්නේ අපි තව තව අකුසල් කරගෙන ආයේ දුකටපත් වෙන්නන් බවට
පත් වෙන්න කටයුතු කරගන්නවා. ඒ නිසා ධනවත් අය දිහා බලලා, උගත් අය දිහා බලලා, සම්පත් තියෙන අය දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි අපිට තියෙන්නේ, මට අඩුපාඩුනේ කොතනද කියලා බලලා එතන හදාගන්නයි කියලා සඳහන් කළා. ඊළඟට මේ ජීවිතෙන් පසු ජීවිතේක මනාව සාර්ථකව ඒ ජීවිතේ පවත්වන්න ඕනේ නම් මුලින් සඳහන් කරපු පංච ධර්මයෙන් යුක්තව තමන් බලාපොරොත්තු වෙන ආකාරය ප්‍රාර්ථනා කරන්න ඕනේ. පංච ධර්මයෙන් යුක්තව බලාපොරොත්තු වෙන ආකාරය ප්‍රාර්ථනා කරන්න ඕනේ. හැබැයි විපාක දෙන්නේ පංච ධර්ම වලින් යුක්ත නම් විතරයි. ඒ පංච ධර්ම අඩුයි නම් සම්පූර්ණ නැත්තම් අපිට විපාක ලැබෙන ප්‍රමාණයත් අවිනිශ්චිතයි. ඒ නිසා නිශ්චිත වූ කාරණාවක්ම පූර්ණේ කරගන්න ඕනේ. අත්ථාභි සමයාදීරෝ පණ්ඩිතෝති පෞච්චති. මේ ජීවිතේ ඇසුරු කරගෙන පසු ජීවිතයත් දිනු කරගන්න කටයුතු කරන යමෙක් වේද ඔහු පණ්ඩිතයෙක් කියලා නුවණැත්තෝ සඳහන් කරනවා. මේ ජීවිතේ ඇසුරු කරගෙන පසු ජීවිතේ දිනු කරගන්න යමෙක් කටයුතු කරනවා නම් ආන් ඒ අයට නුවණැත්තෝ කියලා කියනවා. පණ්ඩිතයෝ කියලා කියනවා. ඥානවන්තයෝ කියලා කියනවා. කියන කාරණාව ඉට්ට ධම්ම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අපි සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ සඳහන් වෙන පංච ඉට්ට ධම්ම සූත්‍ර දේශනාව. කාරණා පහක් අපි සිහිපත් කළා. ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ මේ කරුණු පහෙන් එකක්වත්. ආයාචනා කරලා ලැබෙන්නේ නැහැ එකක්වත්. යාඥා කරලා ලැබෙන්නේ නැහැ එකක්වත්. එහෙමනම් ආර්ය ශ්‍රාවකයා විසින් කරන්නේ මේ දේවල් ප්‍රාර්ථනා කරන යාඥා කරන එක නෙමෙයි, මේ දේවල් ලැබෙන ප්‍රතිපදාවට අවතීර්ණ වෙන එක තමයි කරන්නේ. එහෙමනම් මොකක්ද පළවෙනි කාරණාව? ආයුෂය. දෙවෙනි කාරණාව වර්ණය. තුන්වෙනි කාරණාව සැපය. හතරවෙනි කාරණාව යසස. පස්වෙනි කාරණාව ස්වර්ග සම්පත්තිය. මේ දේවල් වලට මේ ලෝකේ කවුරුවත්ම අකමැති නෑ, හැමෝම කැමතියි. එහෙමනම් මුලින් කිව්වා වගේ ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නෑ. එහෙනම් අපි මේ දේවල් සසරට සැප සහිතව මේ ගමන යන්න සම්පූර්ණ කරගන්න නම් මේ පංච ධර්ම සහිතව යම් පින්කමක් කරලා ප්‍රාර්ථනා කළොත් මේ ජීවිතයේ යම් ප්‍රමාණයක් විපාක දීලා පසු ජීවිතවල ඉතාම සැප සහිත විදිහට ඒකේ ප්‍රයෝජන ප්‍රතිඵල අපට හම්බ වෙනවා. එහෙනම් ඒකට අවශ්‍ය දේවල් හැටියට අද මේ ජීවිතයේ ඒ දේවල් හරි හම්බ කරගන්න එක හරි වටිනවා. මෙලවින් කවදා හරි දවසක චුත වෙලා යනකොට අපිටත් අරගෙන යන්න මග වියදම් මොන මොනවා හරි තියෙන්න ඕනේ. ආන් ඒක හරි හම්බ කරගන්නයි මේ අප්‍රමාණ වීරියක් යොදන්නේ, මේ අප්‍රමාණ කැපකිරීමක් කරන්නේ. එහෙනම් ඒ වීරිය, ඒ කැපකිරීම හැමදාම කරන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් ඉතා කෙටි කාලයයි. අපි අද මේ විදිහට ජීවත් වුණාට තව ටික කාලයක් යනකොට ඇවිද ගන්න බැරි අය බවට පත් වෙයි. තනියම ඇවිදින්න බෑ, කවුරු හරි අල්ල ගන්න ඕනේ. තනියම යන්න බෑ, කලන්තේ හැදෙනවා. බණක් අහන්න උවමනාව තිබුණත් කන් දෙක ඇහෙන්නේ නැහැ. කන් ඇහිච්ච කාලේ බණ ඇහුවේ නැහැ. බණ අහන්න ඕන වෙනකොට කන් ඇහෙන්නේ නැහැ. ඇස් පේන කාලේ බණ පොතක් බැලුවේ නැහැ. බලන්න හිතෙනකොට ඇස් පේන්නේ නැහැ. පින්කම් වලට යන්න ඕනේ, දායකත්වයක් දෙන්න ඕනේ, උදව් කරන්න ඕනේ, සහයෝගය දක්වන්න ඕනේ. හැබැයි ඒ වුණාට දැන් ඇවිද ගන්න බෑ. පුළුවන් කාලේ ඒ දේවල් විවේචනය කර කර හිටියා. නමුත් දැන් වුවමනාව ඇති වෙලා ආන් ඒක වෙනකන් ඉන්නේ නැතුව අද දැන් තමන් විසින් පූර්ණේ කරගත යුතු කටයුතු ටික සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒ පණ්ඩිතෙක්, ඒ ඥානවන්තයෙක්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් උතුම් ප්‍රයෝජනයක් අරගන්න. අමිල වූ වස්තුවක් මනුස්ස ජීවිතය කියලා කියන්නේ. මිල කරන්න පුළුවන්ද කාටවත්? කිසි කෙනෙකුට මිල කරන්න බැරි වස්තුවක්.
ආන්ගේ අමිල වූ වස්තුව සුරක්ෂිත කරන්න ඕනේ. රත්තරන්, රිදී මුතු මැණික් අපි හරියට පරිස්සම් කරනවා. හැබැයි ඒව අමිල වස්තුද? ඒ හැම වස්තුවකටම ගැළපෙන මිලක් මිලක් කියනවා. කාටවත් පුළුවන්ද කාගේවත් ජීවිතේ මිල කරන්න? ජීවිතේ කියන්නේ අමිල වස්තුවක්. රත්තරන් මාළු අලලු කළු වෙච්චහම අපි ගෙනහිල්ල වතුරේ දානවා කියලා යම් ක්‍රියාවක් කරනවා. හොදලා ආපහු අරන් එනවා. හැබැයි එහෙම හොදන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ චිත්තසංතානයත් තමනුත් කෙලස් වලින් කළු වෙලා කියලා. කෙලස් දූවිලි බැඳිලා කියලා. එහෙනම් මිනිසයා කියලා කියන්නේ අපූර්ව මැණික් ගලක් වගේ. වටිනක වෙන්න නම් මැණික කපලා උප කරන්න ඕනේ. මේ ජීවිතේ කපල උපකරන්න උපකරන්න වටිනකම දැනෙනවා, ශ්‍රේෂ්ඨත්වය දැනෙනවා. එහෙනම් ජීවිතේ ලස්සන වෙන්න කපන්න වෙන්නේ හැම වෙලාවෙම අපිව ගිල ගන්න අපේ කෙලෙස්මයි. ඒ කෙලෙස් මල කපලා අයින් කරලා චිත්තසංතාන තුල ශ්‍රද්ධාවෙන් අප්‍රමාදීව ගුණධර්ම පෝෂණය කරගත්තහම ලැබිච්ච උතුම් ජීවිතයට හැබෑ සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරලා මේ ලැබිච්ච ජීවිතෙන් මං හොඳ ප්‍රයෝජනයක් ගත්ත කියලා කල්පනා කරලා සතුටු වෙලා දුගතියක නොයා සුගතියක යන විදිහට ශ්‍රේෂ්ඨ බෞද්ධයෙකුගේ හැබෑ උරුමය හොයාගෙන යන්න හරි සතුටින් දැස පියාගන්න පුළුවන් භාග්‍ය වාසනාව තියෙන උතුම් බුද්ධාන්තරයක ලැබිච්ච ජීවිතය නිර්පරාදේ විනාශ වෙන්න ඉඩ නොදී එයින් ප්‍රයෝජන ගන්න අපි සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හොඳයි පින්වතුනි, එහෙමනම් පංච ඉත්ත ධම්ම සූත්‍රය අපි මෙතනින් නිමා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාති සමිජ්ජතු. සිරස FM ධර්මාසනය.